මේ අවස්ථාව වෙනකොට වයඹ පළාතේ යම් යම් ස්ථානවල මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් කැරලි කෝලාර ඉහළ යෙදෙන කණ්ඩායම් වගේක් හඳුන්වාගෙන තිබෙනවා. ඔවුන් හලාවතෙන් පටන් ගත්තම මේ අවස්ථාව වෙනකොටත් ඒ වගේ දේවල් යම් යම් ස්ථානවල සිදු කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව පොලිසියට සහයෝගය දැක්වීමට පැමිණිලා දැන් ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සපයලා තියෙන්නේ. මේ වෙනකොට ඒ මැඩපවත්වලා තියෙනවා. කොහොම නමුත් මේ සඳහා සහභාගී වෙන උත්සාහ කරන සහභාගී වන්න අපේ ජනතාව ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්ෂ භේදයකින්, තනතුරු භේදයකින් තොරව යුද හමුදාව මේ අවස්ථාවේදී අපට ලැබී ඇති අදිශ නීති අනුව ලැබී ඇති ඒ ක්‍රියාන්විත සඳහා මූලදීම සඳහා වන නීති රාමුව තුළ අනිවාර්යයෙන්ම මෙම වැරදි කරන්නන් හට මෙම ජනතාවගේ දේපල හානි කරන්නන් ජීවිත හානි කරන්න උත්සාහ කරන මම මේ නිවේදනයක් නිකුත් කරන්නේ. යුද හමුදාව බලය යොදනවා, බලය යොදලා මේක වැඩපවත්වනවා. මේ රට ඉදිරියට ගෙනියන්න නම් මෙවැනි මිනිසුන් මේ සමාජය තුළ අනවශ්‍ය දේවල් ඇති කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න නැත්නම් යුද හමුදාවට සිදු වෙනවා අනිත් සමුදාවත් එක්ක එකතු වෙලා මේ ලබා දීපින් තිබෙන බලතල යොදලා අවශ්‍යතාවයක් ඇති වුණොත් උපරිම බලය වුණත් දීමට යුද හමුදාව සූදානම් බව මම උන්නත මතක් කරනවා. මොනිසා මා ඉල්ලා සිටිනවා සෑම කෙනෙක්ගෙන් මේ ඇඳුම් නීතිය දාලා තියෙන අවස්ථාවේ මේ ප්‍රදේශවලත් රාත්‍රී කාලයේදීත් මේ වගේ අනවශ්‍ය දෙයකට සම්බන්ධ නොවී කරුණා කරලා යුද හමුදාවට අනිත් හමුදාවන්ට ශ්‍රී ලංකා පොලිසියට ඔබලාගේ ආරක්ෂාව සපයන ඉඩ දෙන්න අපි කැමති වෙන්නේ. අපගේ තියෙන ශක්තිය යොදවන්නට නෙමෙයි සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න. මොනිසා මා ඉල්ලා සිටින නැවතත් කරුණා කරලා ඒ සඳහා ආරක්ෂාව සපයීමට සහයෝගය දක්වන්න කියා.